රුවන් සරණයි පින්වත් ඔබ සැමට සදෑපත්නී ජීවිත අභියෝග තුළ කම්පානො වන බීරබන්ත හදව තක්පු දෙෙසා තතාාගතශ්වී සද්ධහරමයෙන් ඔබේ හදවතා අමන්ත්‍රනය කරණ මේ පින්වත්මො පොතේ මේ දේශනා පවත් වන පූජනය කෝරලෑගම සරණකිස්ස පින්වත් ස්වාමිදරන් වහන්සේ අපි සාධ නාදපාතුමෙන් පිළිගනිමු සාදුූ සාදුූ සාතුූ අද දේශනාව සඳහා දායක වී කටයුතු කරන්නේ වැල්ලව ලටු අංග ආරමේ ලොකු මෙහෙණින් වහන්ේ ඇතුරු සසිරුමහණින් වහන්සේලා සහ දීවී සිරියලතා ඒ මහත්මිය විසින්. එහෙම නම් පින්වාදේශකයන් වහන්සේට ගෞරනතු රාධනා කරම දේශනාපවත් වන්න අවසරයි අපේ හාමුදුරුවනේ සාධූ සාතු සාතුූ. සමන්තාචක්කවාලීසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිිරාජස්ස සුනන්තු සග්ග මොක්ක දන් දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස්ස හවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවී සාරජ්ජ්‍ය විසාරය දස්සෙ සබ්බ සත්තු මස්ස දම්මිසෙරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්ුනු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස. දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්සෙ සබ සතුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස ස්බ්nnyුණු සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතු අරහතුෝ සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවේසාරජ්ජෙවිසාරය දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස දම්මසාමිස. තා ගතස්ස සබ්බ්ඥනෝ සම්මා සම්බුද්ධස්ස වැඩමකොට වදාල අතිගෞරවනීය දසසිල්මෑණියන් වහන්සේලා ප්‍රධහනව ධර්මශ්‍රවනය කරන්න සූදානං වෙන සැදහැවත් කාරුණික පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම අදත් සූදානං වෙන්නේ දහම් මුතුවැල ධර්ම දේශනා මාලාව තුළින් තවත් එක උතුම් ධර්මදේශනාවක් ශ්‍රවනය කිරීම සඳහා. ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගඩත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං බවයක උතුම් චතුරාරය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව. එ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානි සංසයත් එ වගේම ශ්‍රවනානි සංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්නතුන අද ධර්මදේශනාවේ මාතරු කාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ තිලොගුරු භාගිතුන් වහන්සේ දේශනා කොට වදාළ ධම්ම පද පාලියයේ සඳහන් වෙලා තියෙන තවත් උතුම් ගාථරථනයක්. එගාතාරථනය තමයි අච්චිරං වතයං කායු පටවිං අධි සෙස්සති. චුද්ධෝ අපේත විඤ්ඥානෝ නිරත්තංව කලින්ගරංගෙන ගාථරථනය. මේ ගාථරථනය සරල තේරුම තමයි අච්චිරං වතයන් කායු. මේ කයට කිර පැවැත්මත් නෑ එකයි අචිරයි කළ සඳහ කලි. හටවින් අධිශෙස්සති ස්තිර නැති මේ කය ඕනෑම මොහොතක මහපොලෝ මත ඇදවැටෙනවා. චුද්දෝ අපේත විඤ්ඥානු නිරත්තංව කලින්ගරන්. මේ කය යම් දවසක මහපලොෝ මත ඇද වැටිෙනවනං. එ කොයිවාගේ හේතුවක් නිසාද චුද්දෝ අපේත විඤ්ඥාණ මේ කයිෙන් පිටවෙඩඕන ආවිෂයයි උෂ්ණයයි විඤ්ඥානයයි කියන ධර්මතාතුුණ මේ ධර්මතාතුන මේ කයිෙන් පිටවන දවසට මේ කය නැවත නැගිට වඩ පුළුවන්කමක් නැහැ මහපොලොව මත ඇද වැටෙනවක් කොයි වගේද වැඩකට ගණ්ඩ බැරි දරකඩක් වගේ නිරත්තංව කලින්ගරන් මේක තමයි ගාතාරථනය සරල තේරුම එතුන මේ ගාතාරථනයේ දේශනා කොට වදාලේ මොනවාගේ කාරණාවක් මූලික කරගනද කියන බව ඉතාම කෙටියෙන් සෙහෙපත් කළොත් පූති ගත්තතිස්ස භික්‍ෂූන් වහන්සේ නිසා තමයි මේ ගාථරථනය දේශනා කෙරෙන්නේ උන්වහන්ස වෙන්ුවෙන් එතට කාටද පූති ගත්ත තිස්ස කියල කියන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ කාලේ තිස්ස කියල තරුණෙ ජීවත් වනා බොහෝම ශ්‍රද්ධගන්තයි බණදහම් මහල සසර බය ඇති කරගෙන මේ සසර වහා කෙරවල කරගත යුතුයි කෙනෙක් චේතනාව ඇතුව භාගිතුන් වහන්සේගේ අවසරයෙන් සම්බුද්ධ ශාසනය පැවිද්ධ ලබා ගත්තා. භික්‍ෂූන් වහන්සේ ඇසුරු කරමින් භාගිතුන් වහන්සේ ඇසුරේ ඉඳමින් මනාව ධර්මය විනේ ප්‍රගුණ කරගත්තා. ධර්ම විනේ මනාව දැනගෙන ධර්මාණු ධර්ම ප්‍රතිපදාවේ හැසිරමෙන් ඉතාමත් ්‍රද්ධාවෙන් ශාසනික ජීවිතයේ ආරක්ෂා කරමින් කටයුතු කරන ඔහුට උන්වහන් සටේ එක දවසක් අසනීපයක් ඇති වුණ. අසනීපය තමයි මේ ඇඟපුරාම බිබිලි මතුවෙන්න පටන්ගත්තා. කොයි වගේ බිබිලිද අබෑට අබෑට වගේ චූටි චූටි බිබිලි හැබැයි දවසින් දවස දවසින් දවස මේ බිබිලි ලොකු වෙන්ඩ පටන්ගත්තා. අබෑට වගේ තිබුණ බිබිලි මුං ඇට වගේ වුණා මුන් ඇයට වගේ තිබුණ බිබිලි කඩල ඇයට වගේ වුණා කඩලඇට වගේ තිබුණ බිබිලිඩෙබර පල වගේ වුණා ටෙබර පල වගේ තිබුණ බිබිලි බිලිගෙිය. ෙල්ලි ෙඩි වගේ වුණා නෙල්ලි ගෙඩි වගේ ලොකුන බෙබිලි ක්‍රමාණුකූලව බෙලි ගැටයක් තරමට ලොකු වුණා තැ සරීරයේ පුරාම බෙලිගැට බෙලි ගැට වගේ ලොකු ගෙඩි හැදිලා බෙලිගැට මට්ටමට ලොකු වෙනකොට මෙ ඔක්කොම දැන් සැරව පිරිලා අන්නේ ගෙඩී දැම් පුපුරනවා ශරීරයේ පුරාම සැරව ගලනවා එතන්නක බෙලි ගැටක් වගේ සැරව ගෙඩියක් ඇඟ පුරාම තියන මෙව්ව පුරලා ගලාගෙන යනකොට සරව කොහොම ගලන්න ඇද්ද කියලා. උහසක නම තිස්ස පොති කියල කැනෙ වැගිරෙනවා. බිජ්ජති පොති සන්දහබූ බිඳෙනවා වැගිරෙනවා. ගත කියල කියන ශරීරයට. එතට සැරව වැගිරෙන කයකින් යුක්ත තිස්ස හාමුදුරුව නිසා පූති ගත්ත තිස්ස කියල නම පටබැඳනා. හැවැයි තිස්ස හාමුදුරුවෝ මෙහෙම අසනීප වෙලා හිටියට තිස්ස හාමුදුරුවන්ට හොඳ පරිවාර පිරිසක් හිටිය. උන්වහන්සේලා කවදාවත් තිස්සා හාමුදුරුව අසරණ කළේ නේ හැම දාම ලඟින් හිටිය. හොඳට නැවා සෑම තුවාලයක්ම එකක් ගාන හොඳට පිරිසිදු කරනවා. ආහාර පානටික උන්වහසට ළඟට ගෙනල්ල දෙනවා සමහල්ලට ආහාර කවනව සියල්ලම කරනවා. පිනතිර මෙහෙමත් ටික දවසක් ගෙවිල යනකොට උන්වහසගේ ශරීරයේ තියෙන ඇටකෝටු බිඳෙන්ද පටන් ගත්තා. හැමත් තැනම ටකෝටු බිඳෙනවා. ද නැගිටට වත් බෑ නාගණ්ඩ සෝදන්ඩ පිරිසිදු කරන්නවත් වඩාගන වගේවත් ගෙනියන්්ඩ පුළුවංකමකොත් නෑ.ඒ හැමත් තැන මැටකෝටු බිඳල්ලන්නේ. අපිත් මෙහෙම වාඩි වෙලා ඉන්න හිටගෙන ඇවිදින්නේ මේ ඔක්කොම කරන්නේ මේ අස්තිපන්චරය හොඳට තියෙන නිසානි. මේක කැඩිල 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 ගියොත් අපි නිකම්ම නිකම් මස්ගුලි වගේ. මුදැ තිස්ස හමුදුරුවන්ගේ අස්ත පන්චරය කුඩුවේනවා දෙ මේ හාමුදුරුවරු මොකද කරන්නේඇයි මොකවත්ම කරන්න විදියක් නෑ හොළොවන්ඩවත් බෑ වේදනාවයි අන්තිමටත් ඇැරල දෙම. අමනාපීටනෙමේ කරන්න හැකි දෙයක් නැති නිසා මහා කරුණා සමාපත්තියෙන්. ලෝක දහතුව බලා වදාල තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා උදේ පාන්ද්‍රම දැක්ක තිස්ස හාමුදුරු තිස්ස මාව දැක්කෙයි නැත මට තිස්ස දකිින්ට ලැබුණියයි කියන කාරණාව විම සහම භාගිතුන් වහස බුණගැහුුණොත් තිස්ස හාමුදුරුව අද සංසාරමිඉවර කරගන්නවා එන අද තිස්සර පිහිට වෙඩ ස්ස හයායගන යන්ඩ වටිනවා එහෙම තීරණය කරපපු අපේ භාගිතුන් වහන්සේ තිස්ස හාමුදුරුවන්ගේ කුටිය පැත්තට වැඩියා තිස් හාම්දුරුවූ ජීවත්තෙන ස්වභාවේදැෙන් අපි දන්නවා දින කීපයකින් කාටවත් උපස්ථානයට යෙදෙන්ඩ බැරි වුණා සැරව ගලල ගලල සවර ඇගට ඇල්ලා දේතිබිච් ඇඳෑඇතිරි ලියාදී ොෙක් දේවල් සවරය ඇලිලා එහාට මෙහාට හැරැන්ඩ පුළුවහංක මක්නෑට කෝටු නෑන්ගේ යොක්කොම හැඩිලා භාගිතු නොහසිතිස් සහාමුදුරුවන්ව බලල ගිනිහල් ගෙට වැඩල වතුර භාජන ලිපමත තිබ්බෝල ඒ වතුර පැහුණහම නාවන්ඩ සුදුසු තැනකට අරගෙන ැ වක්කරන ොරු ගන්නනලා ඉවට පැන්දාල සියල්ලම සූදානන් කරලා තිස්ස හාමුදුරුවන්ගේ කුටියට එබා ගිතුන්හස වැඩල තිස්ස හාමුදුරුව සැතපිලා ඉන්න යහනට අත තිබ්බා. එමොකටද ඒ යහන ඔසවගනයන්ඩ තිස්ස හාමුදුරුවෝ පැම් පහසු කරන්නට. නැමු තුන්වහසේ යහන ඔසවන්ඩ අත තියන කොටම ස්වී හස්සේ තියන වෙලාවෙම ික්‍ෂූන් වහන්සල ස්වාමීණී සමාවෙනසෙක්වා අපි අරගන්නන් කෙල ඇඳ පිටිම්ම උස්සලා එළියට අරංගිය. අපේ භාගිතුන් වහන්සගේ ශ්‍රී හස්තයෙන් මතිස්ස හාමුදුරුවග නැව්වා සෑම තුවාලයක් මතිස්ස හාමුදුරන්ගේ පිරිසිදු කළා තෙස්ස හාමුදුරන්ගේ සිවර ගලෝලා හෝදලා වැන්වා. විසියල්ල නිමා කරලා තිස් සාහාමුදුරුවන්ගේ වියලිලා තිබුණන සිවුර ගෙනල්ල නමල තිස් සාහාමුදුරුවන්ට අන්දවල ති සාමුදුරුවන්ගේ අඳන සිවරත් සෝදලා වියලෙන්ට දැම්මහම බුද්ධානු භාාවයෙන් බොම ඉක්මනට වේලිලා ගියා නැවත අදනය අන්දවල සිවරපොරෝලා පිරිසිදු කරලා තිබුණා යහන පිරිසිදු කරලා තිබනක් කුටිය මේ යහන මත තියලා නැවත ෝසවාගෙනන කුටිය ඇතුළ ටරගිය. සියලුටයුතු ඉවර කරහම තිස්ස හාමුදුරුවන්ට ගතට දැනෙනවා වගේම සිතට දැනුනෙත් මහ පුදුමා කාර සැහැල්ලුවක්. ඇදවස් ගානකට පස්සේ නාල පිරිසිද වෙලෙන්නේ. තිස්සහහාමුදුරු හරි සැහැල්ලුවයින් ඉන්න බව දැනගත්ත බදුරජාණන් වහන්සේ. අපි අර මාතෘකාකරගත්ත ගාථරථනය දේශනා කළා. අචිරං වතයං කායු මේ කයට චිරපැවැත්මක් නං නැහැ. ආයු උෂ්න විඤ්ඥාන කියන ධර්මතාවයන් තුන යම් දවසක මේ කයිෙන් බැහැරවෙනවද පටවින් අධි සෙස්සතිී මේකය ඇද වැටෙනවා මහපොළුව උඩ. කොයි වගේද නිරත්තංව කලින්ගරන් ආකධාන දරකබැල්ලක් වගේ. දරකැබැල්ල ආහකදාානෙ වැඩකට ගැන්්ඩ බැරිම නිසා. මේ කයිත් ආයෝෂ්න විඤඥාන කයින් පිට වෙලා ගියහම ඒ වැඩගට ගත නොහැකි දරකැ බැල්ලක් වගේ මේ කාරණාව භාගිතුන් වහසේ දේශනා කළා මේ කයි අස්තිර බවභාගිතුන් වහස පැහැදිලි කළා කයි කොහොම හැදිල තියෙනවාද ඇටකෝටු තුන්සීයක් නහරවැල් නවසීයක් යට කෝටු ශක්තිමත්ෙන්ට බැඳගෙන ඉන්නවා මොනවද නහර වැල් කියල කියන්නේ සාමාන්‍ය අපි දන්න ලේ ගමන් කරන නහරවවැල්ලෝලට නෙමේ මෙතරන නහරවල් කියල කියන්නේ. එන ඒ මොුණ නහරවල් දෙතකොට පාලියෙන් නහාරු කියල කියන්නේ අපි ඒවට සිංහලෙන් කියැනෙ කණ්ඩරා කියලා පාලියෙන් කියන්නේ නහාරු කියලා මොනෝද කණ්ඩරා කියල කියන්නේ අපි මේ ඇගේ හන්දිෝලිින් නැමෙන දිගෑරෙන තැන් ඔය හැම තැනක්ම වගේ ශක්තිමත්තෙන්ට අල්ලගෙන ඉන්න මාන්සපේෂි විශේෂයක් කණ්ඩරා කියර කියන්නේ මහබෝසතාණන් වහන්සේ චතුරංග සමන්න්නාගත වීර් අධිෂ්ඨාන කරන වෙලාවි බෝධිමූලයේ ඉඳල ප්‍රකාශ කරන්නේ මගේ ශරීරයේ ලේත් මසුත් වියලී යතුත් වියලීේවා ඇටත් නහරත් ඉතුරුවයතුත් ඉතුරුවේවා. ත ඇටත් නහරත් ඉතිරුව යතුත් ඉතුරුවේවා ලේත් මසුත් වියලී යතුත් වියලේවා එතකොට අපි දන්න නහරවැල් ලේවේලෙනවත් එක්කම වේලෙනවා. මස් වේලෙනවත් එක්කමවෙලෙනව එහනම් මෙතන නහරවල් කියල තියන්නේෙ මේ පිට පැත්තිෙන් අපට අහුවෙන්ඩ තියෙන නහරවැල්හෙම නෙමේ අර කණ්ඩරාකින විශේෂය. එතකොට මේඇටකෝටු තුන්සීයක් මේ නහරවැල්ලුලින් බැදල කියනෙ මේ කණ්ඩරාවන්ගෙන් ශක්තිමත් කරලා. ස්ති ප්ජරය කෙලිින් කරලා තියෙනවා. එ සෑම ඇටකෑල්ලක්ම වහගන මස් ගැලපිලා තියෙනවා අපිගේ දැන් කොතනවත් අපිට ඇටකෝටුවක් මතු වෙලා පේනැතැනක් නෑ ඇයි ඇයටකෝටු පෙන් ඇත්තේ සියලුම ඇටකෝටු මාන්සයෙන් වෙහිලා තියෙන නිසා. ඇතුළි තියෙන මොකක්ද ඇතුළි තියනක් කුහරය. එක්කුහරේ ඇතුළි තවත් නොයක් ඉන්ද්‍රියන් තියෙනවා ඇටකුටු වහගත්ත මාන්සේ වහලා මකදද හඳවලා තියෙන්නේ ඒ මාන්සේ වහලා පිට පැත්තෙන් පොරවලා තියෙනවා අමු හමක් දෙම් බැලූ බැල්මට පෙන්නමකක්ද එ පිට පැත්ති තියන හ හමට යටිින් මනවාද තියෙන්නේ ලේ සැරව මස්සාදී හමට යටටිින් තිය අපි ඒවට ප්‍රියයිද අපි ඒ පිළිකුල් කරනවා කෙනෙකුගේ අතින් අල්ලඩ කැමති හැබයි මං අල්ලන්ඩ හදන අත සම්පූර්ණයෙන් හමගලුවලා නන් තියෙන්නේ ඒ අතින් අල්ලන්ඩත් කැමතිද දැන් තේරෙනවද අපි කොයිතරං මයාාවක මුලාවකද ඉන්න කියලා මේ පිට පැත්ේ තියෙන අමු හමට යටින් තියෙන කිසිම දේකට අපි කවදාවත් කැමති නෑ? එකයි ස්වභාවේ අතින් අල්ලන්න කැමති වුණට එතන හමනැත්තන් අල්ලන්න කැමති නෑ. තවට මේ ශරීර අභ්‍යන්තරයේ තියන කිසිම දේකට අපි කැමති දෙයක් තියෙනවාද එහෙම දේවලුත්න මේ අ්‍යන්තරයේ කොයි වගේ කියල භාගිතුන් වහන්සේ දේශනා කළාද හරිට නිකන් අසුචිපුරුවපු කලයක් වගේ කියලා බැඩකට ගත යුතු පිරිසිදු දෙයක් මේ අභ්‍යන්තරී තියෙනවද මේක තනි කරම කුණප කොට්ටාසයක් එහි කොයි තරන් අපත් ද්‍රව්‍ය තියෙනවද රෑ දවල් දෙකේම අපද්‍රව පිට වෙනවා. ඒම අපපද්‍රව පිටකරවන්න දොරටු කීයක් තියෙනවද මේ ශරීරයේ කවදාවත්ම වහන්ඩ බැරි දොරවල් නමැත් තියෙනවාඒ වහන්ඩ බෑ කවදාවත් වැැහුවොත් වැහුවොත් වෙන ලෙඩකට අරාදින එතකොටට නිරන්තරයෙන් බාහිරට වි්‍යවෘත කරලා තියෙන දොරවල් නමේකින් පිටකරන්න අපද්‍ර වී ඇතුළි තියෙනවනං මේක තනිකරම අසුචිය නිපදවන කම් හලක් වගේ. මොන වගින්ද පිට කරන්නේ ඇ පිනතින නස්සිදුරු දෙකයි කවදාවත් වටින දෙයක් එෙළියටවද. සමහර වෙලාවට තමංවත් දකින්න කැමතින ඇලියට ප දේවා. ඇසිදුරු දෙයි එතන තපද්‍ර වේෙනවා. කංසිදුරු දෙකයි ඒවගෙන තපද්‍ර වේෙනවා. නාසිදුරුයි ඇස්සිදුරු දෙකයි හතරයි කංසිදුරු දෙකයි හයයි. මොකයයි හතයි. නිරන්තරයෙන් බයිශ්‍රාවීය දේවල් බැහැර කරන දොරටු නමයෙන් දොරටු හතක් ්‍රෙදිික ඇල්ලකින්වත් වහගණ්ඩ පුළුවන්ද. එහෙමත් වහන්ඩ බැරිතැනක තියෙන්න්නේෙ මුහුණේ. මළමුත්‍ර පිට කරන දොරටු දෙකත් එක්ක දොරටු නමයයි දොරටු නමයකින් රෑදවල් දෙකේම අපත් දරෝි බැරවෙනවා. දේනිසා භාගිතුන් වහන්සේ මේ කායට දේශනා කළේ අසුචිපුරුවපු කලයක් වගේ කියලා. මාගන්දයාගේ කයුදිහා බලලයි එහෙම දේශනා කළේ මාගන්ධයා වෛර කලා බිම්බිසාර මහරජ්ජිරුවන්ගේ අග්‍ර මහේෂිකාව කේමා. ඇයි බුදුරජාණන් වහසගාවට යන්ඩ මැලිකම් දැක් වී තමන්ග ලස්සන රූපට නින්දා කරනවා කියලා. බුදුරජාණන් වහසේ කාගෙවත් රූපයට නින්දා කලාාද බුදුරජාණන් වහස කවදාවත් රූපට නින්දා කලේනෑ සසර ගොඩක් පින් කරල තමයි ලස්සන රූපයක් ලැබිලතියන්නේ. ඉතිගේ පුුණ්්‍යවන්තයන්ගේ පුුණ්්‍යලා බේට භාගිත වහසි කවදාවත් නින්දා කරන්නේ නෑ. රූපයේ අනිත්‍ය බවභාගිත වහස දේශනා කළා. නමුත් කේමට ලැබිලති ිච්චි පනිිවිඩේ වැරදිී රූපයට නින්දා කරනව කියල තමයි පනිවිඩයක් ලැබිල තිබුණේ. නත් ති බිම්ිසසාර රජරූ. උපක්්‍රම ශේීව කේම යොමු කලානි වාාගිතන් වහසලඟට එදා භාගිතු වහස කේමටත් කරුණු දේශනා කරලා මෙ මමයි මාගේය කියන මමත්තුවයෙන් අල්ලගෙන ඉන්න මේ කය මේ රූපය කොයි වගේද කියන කාරණාව මනාව පැහැදිලි කරහම සසර අසී මාන්තිකෝ පින් කරල මහාකල්ප ලක්‍ෂයක් පාරමී පූරණය කරලා ඉන්න මේ පුුණ්්‍යවන්ත තැනැත්තියට ඒ අතාර්ථය මැනෙන් වැටහෙනවා කරුණු දක්වලා දක්වලා භාගිතුන් වහසේ කේමා බිසවගෙන් අහනවා කේමයින්නේ මේලෝකේපදුන අග්ඥානයාගේ පරම පැතුම ඔය කහල් ගොඩනේද කියලා ඇත මේ කහල් ගොඩද පරම පැතුම කියලාන්නු පෙනතින අපි ජීවත්වෙන සමාජයේ දිහා වනත් අවදියෙන් බැලිහොත් එක ගැහැනු පිරිමි කයක් වෙනුවෙන් කී දෙනෙක් අදත් ගහගන්නවාද ඇන කොටා ගන්නවාද කීදනෙක් ගහමරා ගන්නවාද කී දෙනෙක් සියදිවී හානි කරගන්නවාද ඒවාගේ හිතල බලහම භාගිතුන් වහසගේ මේ වචනය අපි ඇහැරවන්නේ නැද්ද කේමයින්නේ අධ්ඥානයාගේ පරම පැතුම ඔයක හල්ගොඩද කියලාන්නේ ඉති එවන්න ශරීරයක් බාගිතුන් වහසමේ ශරීරයේ තියෙන නිසරු නිස්සාර බව තිස්ස හාමුදුරුවන්ට දේශනා කළලා අපි බොහෝ ාගේ කරල තියාගෙන ඉන්න මේ කය ලෙඩවෙඩ ගත්හම මට මොන්න තරන් දුකක් දෙනවද. එනි මේවාගේ කරුණු දක්ව දක්ව ධර්ම දේශනාවීවර කරහම් තෙස් සහාමුදුරුවු රහත් වනාා රහත් වෙනවත් එක්කම තිස් සහාමුදුරු පිරිණවම් පෑවා. අපේ බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරුවන්ගේ ආදාහන කටයුතු සියල්ලම නිමා කෙරෙකුවා ධාතුන් වහන්සේල පවා භාගිතුන් වහන්සට ලැබුණ තිස්සාහාමුදුරුවන්ගේ දාතුන් වහන්සේල පෘතජජන භික්ෂූන් වහසලා දම් සභාවට රැස්වෙලා දම්සභාව සාකච්ඡාය කර කර ඉන්වා භාගිතුන් වහසසි වඩිනකන් තිස්ස ැරිල කොහයන්න ඇද්ද කියලා. අපොත් පෙලා තිස්ස හාමුදුරුවෝ කොහෙ අන්න්න ඇද්ද කියලා තමයි සාකච්ඡාව. භාගිතන් වහන්සේ වැඩල මහනනි මං එන්ඩ කලින් මොනවගේ කතාවකද යෙදිල හිටිය කියලා අහනක බුදුරජාණන් වහන්සගේ සිරිතන සඳහන් කලා ස්වාමීනී තිස්ස හාමුදුරුව අපවත් නීමෙන් පස්සෙ කොහෙ ගියාද දන්නේ කියලා. එතොට භාගිතුන් වහස දේශනා කලා මහනී. තිස්ස සංසාරි මත් හැරල ගියා කියලා. එතර භික්ෂූන් වහසල බුදුරජාණන් වහසේගෙන් මෙදාකාලේ අපිටත් තියෙන ප්‍රශ්නයක් හනෝ. එමනවගේ ප්‍රශ්නයක් ද මේ ජීවිතෙන් රහත්තෙන්ට තරන් තිස්ස හාමුදුරුවන්ට පින්තිබුණ නං ස්වාමීනිි මෙච්චර ්දුකත් විින්දයි තීරනාධ කාරණාව රහත් එෙන්ට තරම් පින්තිබුණ නං ඇයි මෙිච්චර දුප් පින්දිි. ඔය ප්‍රශ්මය අපිටත් අද තියෙනවන්නේ සමහර තරුණ කෙනෙක් තරුණයෙක් තරුණිය තරුණ වයිසම මැරලේනවා හැබැ ඒගොල්ල ලාබාල වයිසිම පන්සල් ඇසුරු කළා අපි දසෙල්මෑනිවරු ඉන්න තැන් ඇසිරු කරගෙන ජීවත් වනාා බෝම සිල්ගුණ ආරක්ෂා කරගෙන ජීවත් වනා ස්‍රද්ධාව හොඳට තිබුණා නමුත් අකාලි හදිසියේ මැරිල ගියා. තෙදර මිනිස්වාහන ප්‍රශ්නය තමයි මෙච්චර හොඳට පින් කරපු මෙච්චර හොඳට සිල් රැකපු ගුණපුරපු අය ඇයි එහෙම මැරිලයන්නේ කියලා. එතවට ඒ ප්‍රශ්නය අදත් තියෙනවා ඒ ප්‍රශ්නය එදත් තිබිල තියෙනවා එක ැනෙම එක අලුත් ප්‍රශ්නයක් නෙමෙයි පරණ ප්‍රශ්නය. භගිතුන් හසකට විසඳුම ලබල දුන්නේ කොමද මහනිනී පෙරකරපු කර්මය ඔහුට විපාක දෙනක නවත් අන්න බෑ. එදර මේ ආකාලෙේ මැරල යන්නේ මේ ජීවිතය කරපු වරදක්ද නැසීට අනු නමයක් ම තියෙන්නේ පෙරාත්මෝල කරගත්ත වැරදි. සමහර වෙලාට කෙනෙ. ගහල මරලා තව කෙනෙක් කපල කොටල මරලා තව කෙනෙක් ගිනි බත් කරල මරලා තවෙනෙක් ගඟට මුහොඳට විසි කරල මරලා මේවාගේ නොයෙක් අපිට වර්තමාන්‍ය බෝම සංවේග උපදවන කරුණුමතමා හැම පැත්තෙෙන්ම හණඩ ලැබෙන් මෞකියෝ දෙන්න දරුව මරලා දරුව එකතු වෙලා මෞපියෝ මරල බිරිද එකතු වෙලා ස්වාමියා මරල ස්වාමයාා බිරිදැයි දරුවයි මරල මේවාගේ දේවල් කොයි තරං වර්තමාන සමාජය හනවාද. ඉති මෙවට අතීත කරුම අපි කරගත්තුවාගේ ලොකු සම්බන්ධකන් තියෙනවා අද තාම ලොකුවට පෞ කලේ නැතිවුනත් පෙර කළ පවකොච්චර අපි ගාව තියෙනවන්ද. ගිතුන් ව හස දේශනා කළි නූපන් අකුසල් නූපදවන්න කියලා. උපන් අකුසල් යටපත් කරන්න කියලා. එත නූපන් අකුසල් නූපදවඩඉනන මේ ජීවිතය අමුතුෙන් අකුසල් උපදවන්න ඕන නැහැ පෙර වපද ූප අකුසල් විපාක දීල නැතුවතව තියන හෙම්ම. ඒ අකුසල් විපාක නොදී එහෙම්මම තාමත් තියෙනවනං තවත් අලුතිෙන් අකුසල් එකතු කරනවා කියන එක මේ සසර කවදාවත් නිමාවක් දකින්න පුළහන් වීද්ද. නිමාවක් දකිට වෙන්න ඇතිකොට. මෙච්චර කල් අපි ඇවිල්ල තියෙන්න්නෙත් එහෙම තමයි. එදේ නිසා මේ අස්තීර වූ ශරීරය. ස්තීර පැවැත්මක් නැති ශරීරය ඕනෑම තැනක් ඕනෑ වෙලාවක ඕනෑම මොහොතක අහිමි වෙන්ඩ පුළුුවහන් මේ ජීවිති. ඒකට කාලයක් නෑ ඒකට වයසක් නෑ එකට තැනක් නොතනක් නැහැ ඕනෑම තැනකද මරණයේ සිද්ධ වෙන්ඩ පුළුුවන්. එ ස්තිරනෑ අචිරං වතයංකායෝ. එවන් අස්තීර වූ ශරීරයක් අරගෙන ස්තීර මිනිස්ස ැටියට ජීවත්තයෙන්ට හරිරයට උත්සහ කරනවා මමත් දවසක මරණයට පත්වෙනවනි කියන කල්පනාවක් අපිළඟ ලොගෝට තියෙනවාද භාගිතුන් වහසනං දේශනා කළේ මරණ සතිය වඩන්ඩ කියලා නිතර නිතර මරණය ආවර්ජනය කරන්න එවන් පුද්ගලය අට මරණ බයදැනෙන්නේ කියලා අපිට නං අඩු තරමී මළ ගෙදර ගෙහිල්ලවත් මරණය ගෙන වර්ජනය කරන්න අවස්ථාවත් තියෙනවාද ඒත් නෑ පින්නතුන එනි සේහමොත්තිතන්නේ සමහරලාට උගක් තියෙන්නේ වංචනක ස්වභාවයක් තමත් අපි බොහෝම දුර ගෙවාගෙන යනවා අපේ ඥාතියක්්‍ය මරණය වෙන්න්නේ අප ගීපපුහනෙෙන් බැහල ගෙදර මිනිස්සුන්ගේ මූුණ බලන්න අපි ළඟත් බොලොකු දුකක් තියෙනවාගේ ගෙදරයිට තියෙන දුකට වඩා අපිගව දුක තියෙනවගේ. එහෙම ගිහිල් අරමිනිසුන්ට පෙනෙනිල්ල මැරුණ මනුස්සයා දිහත් බලල එතනින් පිට වෙලා එලියට ගිව්පුූ අපිට අරතිබුණ දුකට වෙච්ච දෙයක් නෑ. සමහර යොක්කොම පැත්තක දාලා කාඩ් සෙල්ලං කරනවා තැන් අර දුක නෑ සමහරයි වෙන වෙන සෙල්ලංග කරනවා සමහරයි කොහැරි ගිහිල මත් පැන් වොනවා ර එනකො ති ිච්ච දුක යනොට කොමත් ෑ නමුත් එතන තියෙන්නෙවේ මරණය ගැෙන වර්ජනය කරලා මමත් මැරෙන කෙනෙක් ො මැරුණ කෙන අපිට කියනව ලොකු කතාවක් නුබලත් එක්ක මමත් නුඹල වගේම ජීවත් වුණා බලාපොරෘත්තු නැති වෙලාවක මම හොයාගෙන මරණයාව වගේ නුඹල හොයාගෙන මාරයයා එන්නෙත් මේ විදිහටම තමයි එනිසා අප්‍රමාදීව කුසල් දහම් වඩන්න කියන කාරණාව යි කියන්නේ දයවුණට අපි මමත් මැරෙනවා කෙළ හිතෙන්නේ. ලෙඩ්ඩු බලන්ඩයනවා අපි සමරයට පිළිකාවක් හෙදිලා ඉහේ කෙෂ්ටිකත් ඔක්කොම ගැලවෙලා ගිහිල්ලා ශරීරයක් දියවෙලා දිය වෙලා ගිහිල්ලා මහා ලොකු ශීරයක් තිබ්බ කෙනාගෙ දැන් ඇට කෝටු ඉහම් පොත්තයි විතරයි වගේ අනේ අපයි කියලා හක්කටත් අත තියාගිනිිදලා පයනවා. නමුත් මොහුට මැයට වෙච්චදේ හෙට මීට වඩා භයානකව මාස් සොයාගෙන ඒ කියල කල්පනාවක් අපිළඟ නෑ. සූදානන් වෙන බවත් නෑ. නවත් භාගිතු නාස්‍ය දේශනා කරන්නේ හැම වෙලාවම තමන්ගේ මරණය කොයි මුොහොති තමන් සොයාගෙන ඉද දන්නේ. මේ භයානක ලෙඩදුප්පොලට කොයි වෙලාවේ මූුණ පාණ්ඩ සිද්ධවෙයිද දන්න නැහැ. සංසාරි කරගත්ත පෞ් ගොඩක් අපිළඟ තියෙනවා මේ ලැබිල තිය අවස්ථාවං. ලෙඩවෙෙන්ඩ කලින් ඉක්මනට ප්‍රයෝජන ගන්න කියලා. ලෙඩවෙන්ඩ කලින් ඉක්මට ප්‍රෝජන ගන්න කියනවා කියලා කියෙන මොනවද ගන්න ප්‍රයෝජනය භාගිතුන් වහසේ දේශනා කළේ තිදොර සංවර කරගන වැඩි වැඩීින් කුසල් ද හම්මොලේ දෙන්න කියලා මේකන් ගණ්ඩ ප්‍රයෝජන ගොඩක් තියෙනවා ශරීර කූඩිය පණ තියෙනකන් නවත් භාගිතුන් වහසේ අනුමත කරන්නේ සිල් ගුණ රැකගෙන රගඩ කියලා. ඒ පිනති මරණමංචකයේ වැතිරලා පින්ංකරන්නත් නෙවෙයි ලෙඩෑන්දේ වැතිරිල්ලා පින්කරන්නත් නෙවෙයි. නමුත් ඔබට මට කාටවත් තව කල්තියනව කියලා හිතන්ඩ කාලයක් නං කාලයක් නැහැ මොක දි සහර කෙනෙක් මැරුණ හම කියන්න ඒ එක නිකං හීනයක් වගේ කියලා. ැයි ඊරඇත් මගෙත්ත එක කතා බහකර කර හිටපු කියෙනා. ඊයෙත් මාත්තක ගමනක් ගෙල්ලාපු කෙන. හිටව දේ වෙනකොට මැරිල කිය හම එදඒක ඔහුට විතරද මට වඩ බැරිද අන්න ඒක හින්දා අද අදම දැන් උත්සාහ කරන්නට වනේ කරගන්න බැරි වෙච්ච කුසල්ටික කරගෙන ජීවිතය පිනෙන් පුරුවගන්ට ඒකටයි මනුස ජීත බුද්ධාන්තරයක තියෙන මනුස්ස ජීවිතයක් ඒ මනුස්ස ජීවිතයට ලොගු වටිනාකමක් එකු කරන්න පුුවන් කොට. තිස්ස භික්‍ෂූන් වහන්සේ රහත් වඩ තරන් පින් තිබිලත් මේ තරන් දුකක් වින්ඩ යයි කියනගන තිබුණු ප්‍රශ්නී භාගිතුන් වහස දේශනා කරනවා පෙරකරපුකු සල්ලල හැටි කියලා. භික්‍ෂූන් වහන්සේ ආරාධනාවක්කරන වස්වාමීනී ඒ කතාව දැනගණඩ හරි කැමති කියලා. ාගිතුන් ව හස දශනා කරනවා මහනිනිි තිස්ස පෙරභවයක වැැද්දෙක්. එ වැද්ද කලි මොනවැද්දෙක්ද මෙයා කුරුලු වැද්දිෙක් මෙයාගේ ජීවනෝපාය තමයි කුරුල්ලු අල්ලා ප්‍රභූන්ට විකුණනවා. ලස්සනට හුරතලට හදනවන්නන් එහෙම මරාග නු භා කරනවා වනන් එහෙම කෝවට නමුත් අල්ලන කුරුල්ල ප්‍රභූන්ට විකුණනවා. ඉතුරුවෙන කුරුල්ලන්ට මොකද කරන්නේ. ඉතුරුුවෙන කුරුල්ලො ටික මරලා තියෙනවා හෙටඋදේ ඒමත් සර්ගනයන්න වෙළඳ පොලොට. හැන්දැයි මරල තියල පහුවදා බල්හම කුරුල්ලු මාන්ස ගොඩක් නරක් වෙලා. ඒක පාඩුුවයි ගොඩක් දුක්විඳල තමයි කුරුල්ලු අල්ල ලතින්නේ. අන්න එක නිසා මොහු හොඳ උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඉතුරු වෙන සියලුම කුරුල්ලන්ගේ කකුල් දෙක තලනවා මගක් කරීකගින් අරගන කකුල් දෙක පොඩි කරනවා. පියාපත්ටිකත් කඩනවා. පියාපත් නමල යටකෝටු ටික කඩනවා. තැ කුරුල්ලට පාදකේ ශක්තිය නැත්හං ඉගිල්ලබේ. ශේෂයෙන් ඉගිල්ලෙන්ට පාද පාවිච්චි කරනවා මුලින්ම දැති ඒ පාද පනැතිකොට අටේ වැඩේ කරන්න බේ එහ ැම්ම කුල්ලට යන්න බෑ නමුත් පින්නතින හෙට උදේලි වෙනකං මේ කුරුල්ලු මොනවේදනාවක් විදිනවාද. නිකං හිතල බලන්න්නකු අපේ ධනහිසෙන් පල් හැපාදට ඉදිරි පැත්තෙන් කවුරු හරි ලීයකින් ගැහුවොත් මොනවාගේ වේදනාවක් දැන ඉද කියලා. හදිස්යේ කලබලේ එහෙමෙහිේ යනකොටත් ඔය මොනමොනවාගේ හරි වදිනවා. එහෙම වැදුන්න හම තියෙන වේදනාව. කට මේ ඇටකෝටුව කැඩු නොත්ක ොමතියේයිද. ත කුරුල්ලගේ තලලතියනෙ මේ හරියෙන්නේ. තෙදර හෙට එලිවෙනකං විදින වේදනාවේ ප්‍රමාණය කාටද කියන්නේ අනික බැද්ධ එක දවසක්ද මේ වැඩි කරන්න. හැම දාමයාගේ කාර්කයි. උදේ පාන්දරෑ විල්ල ගෙල සිදලදාලා හම ගග ස්්ික හමල්. අත් අලුත් මස්්ිකක් ඔහුට විකුණන්න දෙෙන්ඩ මේ කුරුල්ල ඊයේ ඉඳල මොනදුකක් විඳලත තියන්නේ. අන්න ඒ කරුමේ තමයි මේ විපාක දෙන්නේ. එක දවස මෙ වැඩිපුර මාන්ස තිබුන දෞසර විකුණනවා නික්කෙව ගෙදර වූයනවා. එක දවසක් කුරුලු මාන්සත් උයාගෙන විවේකීව ගෙදර ඉන්න වෙලාවේ. රහතන් වහසේ නමක් පින්්ඩ පාති වඩිනුව මේ කාශ්‍යප භාගිතුන් වහසගේ සාසමි අනේ දංවවෙලක් දීගත්තුත් කොච්චර හොඳ යිඉද කියල කල්පනා කරලා රහතන් වහන්සේ ළඟට ගිහිෙල්ල ආරාධනා කරනුව ස්වාමීනිි මට අනුකම්පා කරලා අද මගේ ගෙදරින් දංවල දන්න කියලා ්‍රහතන් වහන්සේ වැඩි හාම දානිපාත්‍රයේ පූජ කලා හ ඳගන ප්‍රර්ථනාවක් කරන ස්වාමීනී මේ ධානයේ පූජාකරපු පිනෙන් නුබෝහන්සේ ලබාපු යම් උතුම් පලයක් තියෙනව නං ජීවිතේ එවතුම් නිවීම මේ ධනානි සංසේෙන් මටත් ලැබේවා කියලා. ග්‍රහතන් වහසේ ආශිරවාද කළා එවතුම් ලාබේනුමට ලැබෙන්ඩි කියලා එදොර මෙච්චර දුක්වෙදි අර කුරුල්ලන්්ට කරපු අපරා දෙෙද සතරාපායි විඳූපු වාරනිමක් නෑ. එහෙම දුක් විඳල 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 තමයි පෙරකරපු පුුණ්‍ය මහිමයෙන් ආය මනුස්සලෝකෙට ආවත් අර කරුම මෙහිදී විපාක දෙෙන් තියෙන ප්‍රමාණයෙන් පල දෙනවා. නමුත් දන්දීල කරපු ප්‍රාර්ථනාවට අනුව රහත් බවත් ලැබෙනවා. නමුත් රහතන් වහන්සේ නමක් බවට පත්වෙනකං. බිඳින්ද තියන බොහෝදුක් විදා පැවිදි ජීවිතය ඇතුළි. ඒ පෙර කරුම විපාකදලා. එතො ඒවාගේ කරුම සංසාර කරලතියනි උන්වහන්සේ විතරක්්නිමෙයි. ඔබ කරපු කරුමකොච්චර ඇද්ද. මම කරපු කරුම කොච්චර ඇදද ඒ කරුම ඔක්කොම ඉවර වෙලාද ඒ කරම ඔක්කොම අපි විඳවලා ඉවරද ගෙවලද තියෙන නෑණි පින්නතන අපි විඳේවූ වනන් යම්්‍රමාණයක්. ඒ විඳූ ප්‍රමාණයට වඩාතාව ගොඩක්ත්තිී නොව විඳවන්ට. නමුත් ගියාත්මි කරපු පව්මතකද ඊට පෙරාත්මි කරපු පව්මතකද. අපි කොයි තරං ප්‍රාණගහත කර ලැද්ද අපි මොනතරං මිනි මර ලැද්ද අපි කොයි තරං මහා ප්‍රමාණයේ මංකොල්ල කෑම් කර ලැද්ද අපි කොයි තරං ස්ත්‍රී දූෂනාදී කරුම කර ලැද්ද බොරු කියලා හොරකං කරලා කොච්චර දේවල් කර ලැද්ද මත් කුඩු විකුණලා මත් වත්‍ර විකුණලාව මේ වගේ මේ දේවල් පානය කලා වගේම අනුන් ගොදුරු කරවලා මේ කරපු එක එක අකුසන්.විඳත නවා අපිට විපාග විඳින්ට තව ගොඩක් තියෙනවා. අපවිට මතකත් නෑ කොයි කොයි යාත්ම කොයිකොයි විදිහයට කලාාද කියලා. අපිට මතක නැතිව වුණට මේ ස්වභාව දරම වක්කොම දන්නවා. ඒ නිසා. අනාගතයට මට විඳවන්න තියෙන කරුම නිමක් නෑ. කොයි කොයි තැන උපද ඉින්දෝනෑද. අවිීචය මෙච්චර ඉන්දෝනේ. වෙන වෙන නිර අල්ල මෙච්චර කාලයක් ඉන්දෝනේ. තිරිසං අපායේ මෙන්න මේ මේවාගේ ජීවිතල බල මැස්සෝ වෙලා මදුරුවෝ වෙලා පනුව වෙලා සරපයෝ වෙලා මේ විවිධාත්ම ලබල මෙච්චර මෙච්ර මෙචර කාලයක් ඒක විඳවන්න් ඕන. අසුර නිකායේ ප්‍රේත ලෝකෙ වෙච්චර කල් උපදින්ඩුවඕන කියලා ඒ පෙරකරපු කරුමවලට ලැබිය යුතු දඩුවන් ඔක්කොම මේ වෙනකොට තීන්දු කරලායි තියෙන්නේ. අපි දන්න ඇති වනාට දඬුවම තීන්දු කරල් තියන්නේ. ඉති ඒක නිසා මතු දවසක අනිවාරයෙන් ඒ කරපු කරුමෝල්ට ඒ දඩුවන් විදින්ඩම වෙනවා. මගෑරලා අත්හැරලා යන්න බෑ ච්ර කරම ගොඩක් තියනෙනකොට විඳ වන්නඩ තවමොකරුද රැස් කරන්නේ. එකයිමක කියන්නේ පෙරනම් ඕන තරන් දුක් වද පනුව වෙලා කොච්චර ඉන්න ඇද මැස්සු වෙලා කොච්චර ඉන්න ඇද මදරුව වෙලා කොච්චර ඉන් ද වැසිකිි වලවල්ලොචරඉන්න ඇද නක් නැන හැබැයි මම කියන්නේ දැන් ඒවා ඔක්කොමි වරයි. එවක්කු මතී තෙනන තිබුණ දෙැන් අපපහු හම්වවෙලා තියෙන නුස්ස ජීවිතයක් ඒ නිකම් එකක්න මේ බුද්ධාන්තරයක ලැබිච්ච වාසනාවන්ත ජීවිතයක්. ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා පෙරං අසුච අනු බහව කලා වෙසි කිලිවල්ලොට වෙලා න තරයි. මලකුණවල ඕන තරන් හැසුරුනා හෙන මැස්සු වෙලා අනාගතිත් ඒවාගේ ජීවිත ලබනවද කියන එක තමයි ප්‍රශ්නය. අකමැතිනම් ඒ අකමැත්ත සම්පූර්ණ කරගන්න. හම්බ වෙලා තියෙන වාසනාවන්ත අවස්ථාවක් තමයි මේ තියෙන්. මෙතනින් පල් හැට සතරාපායට යන් අකමැතිනම් ගමනාපහු හරවන්ඩ තියෙන හොඳම තෝතැන්නේ අවසාන තැන තමයි දැන්ව වෙහෙසෙන් උත්සාහ කරන්නට මරණේ ඔබ හොයාගෙන මම හොයාගෙන හෙට එන්න පුළුවන්. ඒකන එහෙම නෙමෙයි කියන්න පුළුවන් කාටවට. වරුවත්නෑ. ගේවිත යට තියෙන අලොකු ආපදාවක් ආපදාව හැම වෙලාවෙම කළමනා කරනය කරන්න න්න. ආපදා කළමනා කරනය කියල වචනයක් අපිියෝන තරග හල තියෙනවාන. කරදරයක් වඩ තියෙනකොට කල්තියන් දැනුවත් කරනවා මේ කන්ද නාය අන්ඩ පුළුවන් අයිංවෙෙන්ඩ. මේ ගඟ පිටාර ගැලුවොත් මේ හරි යට වෙන්ඩ බළුහන් යිංවෙඩ ආවල් වැවේ වාන්දුරට ඇරියුත් පල්ල ැ ඉන්නට කරදර වෙයි ආන්දරට අ අරන්න කලින් ඒගොළු අයින් කරනවා එක තමයි ආපදා කළමනා කරනය පිනතුන ඔබේ මගේ ජීවිතයට ඊට වඩා ලොකු ආපදාවක් තියෙනවා එක තමයි මරණය කිය නාපදාව. එන අපි ඒකත් කළමනා කරණය කරන්න ඕන. ඒකන මරණය නවත් අන්න්න පුළුවහන්ද හොරෝගනන් වහන්ඩ පුළුවන්. මරණය නවත් අඩ බෑන්නේ. එනිසා මරණය නෙමති ආපදාව කොයි වෙලා වීද දන්නේ. ඔයි වෙලාව්‍යාවත් ඒ ආපදාවට මූුණ දෙන්න සූදානන් වෙලා ඉන්ද්‍රුවනේ. එනිසා මරණයේ මාස්ොයාගෙන එඩ කලින් නිවැරදිව තෙරුවන් සරණ ගෙහිල්ලා. උතුම් වූ පංච සීල ප්‍රතිපදාව ආරක්ෂා කරගෙන. උපෝසත දවසයේ උපෝසත සෙල් රැකගැෙන. දසදානවස්තූ ශක්ති ප්‍රමාණයෙන් සම්පූර්ණ කරගෙන ඒ ආපදා කළමනා කරණයට කටයුතු කරලා තියෙන්ෙන්නේෙ ඕනේ. තිදාට මම දන්නවා මම කෞද කියලා. ආදාව ජීවිතයට එල්ල මුණත් හරි සතුටිින් ඒකට මුණ දෙන්න පුළුවන්. මෙලවන් යන්ඩ සිද්ධ වනත් උපදින්නේ මීට වඩා හොඳ තැනක කියලයි දාට දන්නවා. උපදින තැන මීට වඩා හොඳයිඉනං කාටවත් මැරෙන්ඩ බයිහිතෙන් නෑන. ඉතින් එහෙම ජීවිතයක් ගොඩනගණ්ඩ තමයි බුද්ධාන්තරේක සම්මාධිට්ටික ජීවිතයක් අරගෙනපදුණ. ඇ තමන් ලබාකත්ත වාසන පන්ත ජීවිතයට හොඳ සාධාරණයක් කරලා. ඩනොවනුවට හිනා වෙලා මරුවැල ගැන්ඩ පුළුවහන් ජීවිතයක් පෝෂණී කර ගැන්ඩ. මේ වාසනාවන්ත අවස්ථාව මගඟ නොහැරගැෙන කටයුතු කරන්ඩ තුනුරුවන් ්‍යාශිපරවාදයෙන් ශක්තිය දහිරයේ භාග්්‍යි වාසනාව උදාවීවා කියලසිලු දෙනාට මාශිරවාද කරනවා. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්තය දරමුම් ලබන්නේ වැල්ලව අංග ආරාමයේ ලොකු මෙහෙෙනින් වහන්සේ ඇතුළු සියලුම මෙහෙෙනින් වහන්සේලා සහබීවී සිරියලතාමෑණියන් විසින්. උතුම් අරමුණ තමයිබීවී ටිකිරියපු පානන්ට සොපිහාමි කිරියම්මාට මල්හාමි මාමා මංගුහාමී පුංචියම්මා පොඩිසිං්ඥෝ පියානන් බේබිනෝනා මෑනියන් නිදන ප්‍රාප්තියට පත්වන මේ මෑනිිවරුන්ට පියවරුන්ට පුුණ්්‍යාන මෝදනා කිරීම. එට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා ඇගි හාමී අම්මා අයිරාංගනී නංගී කුමාරසිංහ මල්ලි රණසිංහ අයියාසිෙරිවර්ධන එවගේම ශිරාණී, ඉමාශා, ජයවීර, ගාමිණී, අමිතාදුව නිමල් සහ චන්ද්‍රා යන දූ දරුවන්ට සහෝදර සහෝදරියන්ට ඇතුළු පවුලේ අනික් සියලු දෙනාටමත්. උතුම් තුනුරුවන්ගේ ආශිරුවාදයත් සත්්ධර්මදානා නි සංසයත් නොඩුවම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඉට අමතරව මේ උතුම් පින්කම මේවි දිහට සම්පූර්ණ කර ගන්ඩ උදවූපකාර කල කළ නොකළ සියලු දෙනාටම මේපින් අනු මෝධදං කරන අතර. ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සහභාගි වෙන සියලු දෙනාටමත් නිවන් පිණිසම මේ සිදු කරන ලද පුන්න ධරමයන් හේතුවේවා. සිෙහිනිුවන ලැබී ප්‍රඥා පාරමිතාවක්ම වේවා. හැම කෙනෙක්ම ප්‍රාර්ථනීය බෝධියෙන් සැප සහිතව උතුම් මමා මහනිවනින් සැනසේවා කියල ප්‍රාර්ථන කරනවා. දේශනාවේ දායකත්තය දරන. සිිල්මැණියයන් වහන්සේලා සියලු දෙනාටමත්. එවගේම සිරියලතා මෑණියන්ටත් ධර්මශ්‍රවනය කළ ලොකුකුඩා ඔබස් සියලු දෙනාටමත්. මෙලව කරන යහපත් කටයේතු සියල්ලක් සරුව ප්‍රකාරයෙන් සාර්ථකව සිදුකරගණ්ඩ ප්‍රත්නත්‍රයේ ආශිරුවාදේ ලැබේවා නිදුක් නිරෝගිභාවයේ චිරජීවනය ලැබේවා තවතවත් වැඩිවැඩියෙන් කුසල් දහම් රැස්කරගැනීම සඳහා. දීර්ඝවිශ ලබේවා ප්‍රාර්ථනය බෝධියෙන් අමා මහනිවනින් සැප සහිතවම සැනසෙන්ද ලබේවා කෙල අවසාන වසයෙන් ප්‍රාර්ථන කරන. ආකා සට්හාා්ච බුම්මට්හාා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝ දෙත්වා චිරං රක්කං තුළෝකසාාසනං දේවෝ වස්සතුකාලේනය සස්්‍යිය සම්පත්ති හේතුච්ච పీతో భవతులు కో చి భవతు దమ్